හරි. අද පළවෙනි කන් දෙන හැන්නේ අත්පිට විකුණුම් හරි 2000 බැංකු තැන්පත් කරා එක හරි. ඊට පස්සේ පස්වෙනිදා ගෙවල් කුලිය ගෙවුවා 250යි. ඒක ගෙවල් කුලිය ගෙවන මුදල් පොත බර වෙනවා. 1.5 ගෙවල් කුලිය මුදලින් ගෙවලා තියෙන්නේ. ඒක ගෙවල් කුලිය මෙතන ගෙවලා තියෙනවා 500ක්. ඇයිස සුළු මුදල්? ආ ඔව් සෝරි සුළු මුදල් තියෙන්නේ. සුළු මුදල් අගිනේ තුල 5000ක් කියලා තියෙනවා. නිසා සුළු මුදල් පොතකට දාන්න ඕනේ මේ 500. හරිද? එනිසා ටී ගිනුමකට දාන්න. ඔය ටී ගිනුමක් ගහන ඒකට සුළු මුදල් කියලා දාන්න. ඔයා කෙනෙකුට පහදින්නේ නැහැ. ටෙක්ස්ට් එකක් දාන්න බලන්න. එතන සුළු මුදල් ගේමන්නේ සුළු මුදල් පොතට යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සුළුමුදල් පොත ගන්න වෙන දෙයක් නැහැ. සුළුමුදල් කියලා කිනමක් ඕපන් කරනවා. සුළුමුදල් කියලා කිනමක් ඕපන් කරලා මුදල් පොත බැර නම් සුළුමුදල් කිනම හරව. 500. එහෙනම් දා. ඊළඟට මාර්තු 5 ගෙවල් කුලිය ගෙවුවා 250. ඒක ගෙවල් කුලිය ගෙවුවා මුදල් පොත බැර වෙනවා. 1.5 ගෙවල් කුලේ දෙසිය පහ ගෙවල් කුලේ ගිරම ආරම්භනවා. ඔකට දැන් ගෙවල් කුලේ ගන්න ගිරමක් නැහැ නේ. දැන් ගිරම ඕපන් කරගන්න ගෙවල් කුලේ එක ඕපන් කරගෙන හිටියා. මුදල් පොත ගන්න ගෙවල් කුලේ ගිරම ආරම්භ. ගෙවල් කුලේ ගිරම ආරම්භ කරන දින 1.5 මුදල් කියලා 250. මෙතන විස්තරයක් දාලා විරුද්ධ කිරීමේ නම මුදල් පත්‍රෙන් දාපු නිසා මෙතන ලියන මුදල් කියලා. මෙතන ලියන කොට ගෙවල් කුලිය ගිරමට දාපු නිසා මෙතන විස්තරයක් දෙනවා ගෙවල් කුලිය කියලා. හැම වෙලාවෙම විස්තරයක් දාන්නේ විරුද්ධ කිරීමේ නම. එතන අනිත් සටහන කොහෙද තියෙන්නේ කියලා තමයි දාන්නේ. සිල්වාගෙන් ණයට බාන්න ගත්තා රුපියල් 8000. සිල්වාගෙන් ණයට බාන්න ගත්තා රුපියල් 8000. එතකොට සිල් ණයට ගත්තාම ජනම් ජනම් කියනවා. ජනම් ජනම් කියනවා. අනේ මේක උඩ දෙන්නේ ඇයි මට මෙහෙම දාලා මේ තව ගණන් කරේ කාගෙද සිල්වාගේ නේද සිල්වා ගණන්ක් ඕන. දැන් අපි සිල්වාගේ ගණන්ක් දිනන බලන්න. සිල්වා ගණන්ක් තියෙනවා නේද අපලන්න. ඔව් සර් උඩම තියෙන. හා. ඉබ ගණන්ක් තියෙනවා නේද. මේ සිල්වාගේ ගණන්කට කොහොමද කරලා නෑ ණයට ගත්තාම යා ණය හිමි එන්නේ. යාට බල කරන්න ඕනේ මේ මුදල 8000. මෙතන විස්තරෙන් දාන ගණන් කියලා. ජනම් කියලා 8000ක් දාන සිල්වා ඉන්නවා. ඒ ණයට ගත්තාම ණය හිමියෙක් ඇති වෙන්නේ. ඒ නිසා එයාට බැල කරන්න ඕන. ඊළඟට
शरीर का नाइट रिक का रुपया दरस जा है शरीर का नाइट रिक में दरस जा है तो नाइट रिक में रिक नहीं जाने दे दिने तो नाइट आता है इस तरह दिया ना शरीर दरस जा है दरस जा तो शरीर के इधर बात किया ना आपने तो शरीर के ना कोई नाइट जाती है ना शरीर के इधर मतलब क्या ना हारा कराना होने बलस्ता शरीर का नाग जाती है कपे बात करना ये शरीर के मतलब हारा कराना होने बिल्कुल नहीं किया इस तरह लिया बिल्कुल नहीं ना कभी बलस्ता नहीं था दूसरा कथन का आस्तु रुपया लात से बना है चेक पता किन हुआ ये चेक पता किन दूसरा कथन का आस्तु नहीं बना नहीं कई दोला हर तो कई दोला हाँ मतलब एक ये ने दूसरा कथन है बिल ये दूसरा कथन है बिल तब चेक के किन हुआ ना बैंक में देखो दान हो रहा है हर तो एक अनाव गाना कल हाथ से बना मुदाल දල් පොතට මේ අපේ අරිසමාව දිනතර විරුද්ධ ගිනම තියෙන පොත තමයි අපි ලියන්නේ. මෙතන නම් අපි දුරකතන දිනම තමයි අරිසමාව දිනස දුරකතන. මෙතන නම් මුදල් පොතේනේ අරිසමාව තියෙන මුදල්. සර් බැංකු තීරුව බැලවෙන නිසා මේ දුරකතන ගාස්තු වලටත් මේ දුරකතන ගිනම ලියවෙන්නේ බැංකු කියලා නෙමෙයිද? මුදල් කියලාද? අපි ඔව් මූලික පොත වෙන්නේ මුදල් වෙන්නේ. मुदाल पता नहीं मैं मुदाल पता नहीं नहीं तो मोल के पत्ते ही ना मतलब आप सामान है क्या मुदाल पावर स्पेसिफाई कर रखा है ना मुदाल के लिए वराहांगे तो चेक किया ना पुरवा मुदाल ओ मुकदार पत्ते का मैं लेता मुदाल वालों में वराहांगे तो चेक किया ना पुरवा चेक पत्ते ही नहीं सा हमें लाय प्रदान पत्ते हैं ना अब ज्ञानों के प्रधान मुदाले मुदल शरीर के मुदल लगना हार रहा है पर मुदल लगना करने वाले मुदल पता नहीं मुदल पता नहीं ना लिखाई दास है कार्य में लगने चाहिए शरीर के हाँ तो शरीर के मुदल लगना हाय दाह मैं कहता हूँ शरीर के मुदल हाय दाह अब नहीं ना मुदल की जोड़ हाय दाह का अब इधर क्या ना दुन्ना टाम पास है ना दुन्ना टाम की बोलता मुदाल
ඊට සිල්වාට මුදල් කියවුවා 5000යි ලදවට්ටම 100යි මේ සිල්වාට මුදල් කියවලා එහෙනම් 1යි 20 සිල්වා සිල්වාට මුදල් කියවලා 5000යි ලදවට්ටම් 100යි මුදල් කියවලා 5000යි ලදවට්ටම් 100යි තොර මුදල් පොත ගලවනවා නම් සිල්වා කියනම හර වෙනවා මුදල් 5000යි වට්ටම් 100යි ඒක වෙනමම වට්ටම් කියලා ලියන්න ඕනද එහෙම නැත්නම් එකපාර අර 5100ම දැම්මොත් වැරදිද වට්ටම් වෙනම ලියන්න ඕන ඔය කියන සමහරවල්ලාට මේ චෙක් පත් දීලා ඔයක චෙක් ඇන්සර් කරනවා චෙක් රිටර්න් කරනවා ඒ වට්ටම් ටික අහිමි කරනවානේ අපි ඈ ඒ නිසා චෙක් එක මේ වට්ටම් ආව වට්ටම් ටික වෙනම අනිවාර්යෙන් පොතේ මේක සටහන් කරන්න සර් ඒක මේ 5000ක් වුණාට වට්ටමක් දුන්නු නිසා 100ට එතකොට මේ 4900යි 100යි නෙමෙයි දෙන්නේ 5000 වෙන්න නෑ මේක හොඳට බලන්න ඔක කියපු විදිය සිල්වාට මුදල් ගෙව්වා 5000 ඒ 5000ක් ගෙවලා بس ලද වට්ටම 100යි අනිත් එකේ තියෙන සිරිල්ගේ මුදල් ලැබුණා 6000යි ලැබිලා ඉන්නේ 6000 දුන්නට 500යි මෙහෙම කියලා තියෙනවා ඈ සිල්වාට ගෙවිලා 5000ක මුදලින් 10000ක වට්ටම වෙනත් ගෙවුවා. ඒක ගෙවන්න තියෙන ගානේ වට්ටම අඩු කරගෙන ඉවරද? ඒක අඩු කරනවා. මම මෙතන පැහැදිලිව කියලා තියෙනවා. ඈ සිල්ගෙන් මුදල් ලැබුණා. ඒක ලැබිලා තියෙන ගානම මොකද උනේ හරිද? හරි. ඒක අත්තර විකුණු රුපියල් 6000යි. අත්තර විකුණු 6000යි. එහෙනම් 10000ට හරවෙනවා 6000 විකුණු රුපියල්. ඊළඟට විකුණු රුපියල් අපේ ගිණුමක් තියෙනවා නෑ අපේනවා. විකුණු ගිණුමක් තියෙනවද? විකුණු ගිණුමට දරගෙන මුදල් කියලා 6000.
අපේ ගිනුමක් තියනවා නේද? ගිනුම තියෙන ඉතින් ගිනුම තමයි දාන්න. सर आय किया ना सर आय किया पे इससे लगे ये पे काय किया ना सर क्या है ना तो गया मैंने कि विक्रम तेरे ने वाले दाना काम ना अत्तरे विक्रम अत्तरे विक्रम हम दाना तो ना करेंगे ना विक्रम की निम्बा रहे एक बार कालिंग कर सकता ना सर सेवा के वेतन के वो हार दास पांसी है सर सेवा के वेतन दाम ने हाँ सेवा के वेतन के वो हार दास वेतन के ला सेवक का वेतन है सेवक वेतन के बाले तीनों आर्दास पांच सिद्ध दस बजे नारे बना वा सेवक का वेतन के लिए गिरना पापन का है ना फिर गिरना क्या है वेतन के गिरने के लिए ओपन कर ला एक ना हार कराना ना आर्दास पांच सिद्ध कौन कर लेता काम करती है तो दी कौन अरे थैंक यू अरे अरे अत्रे गनम देदा हाई पर मदाल पर तो डाला भी ना हाँ गनम गिरना हर कर गनम गिरना आपका पे हरकर विकनम आर्दास पांच सी है मुदाल तो कहाँ आ रहा है विकनम के लिए मुदाल है ना आर्दास पांच सी है मुदाल क्या है वर्तमान
වට්ටම් තීරුව වෙනම එකතු කරනවා අනිත් ඒවා තුලනය කරනවා මේවා ධර්මවාද කියන්නේ මුදල් තීරුව බැංකු මුදල් තීරුව වැඩි කරලා කරලා එකතු කරනවා ශේෂය පහළට ගේනවා මෙතනින් ඒක බැංකු තීරුවේ ශේෂය වැඩි කරලා කරලා අනිත් පැත්තට වෙනස ශේෂය පහළට ගේනවා අනිත් පැත්තෙන් ශේෂය ඉස්සරහට ගේනවා මුදල් පොතේ එනවා හරි එතකොට තව එකක් අද තියාගන්න දැන් මුදල් පොත තුනක් පස්සේ මෙතන තියෙන වට්ටම් මෙතන තියෙනවා මුදල් ලැබෙන දරන තුන සෙල් 500 දුන්නාට අනේ කොට බලා ගන්න මේක අපි දිනුවකට ගෙන යනවා දැන් මේ තියෙන දුන්නාට මේ මුදල් ලැබෙනකොට වට්ටම් දෙනවා දැන් මේ දුන්නාට එන වරු තව දිනුවක් කෝර දුන්නාට කියලා කියනවා දුන්නාට කියලා දිනුවක් කෝර දුන්නාට विविध नाय පන්සිය ලදවට්ටම් නෙවෙයිද සර් දැන් මේ පැත්තේ තියෙන මුදල් ලැබෙන එක ලැබෙන එකනේ මුදල් ලැබෙනකොට අපි වට්ටම් යාට දෙනවා දැන් බලන්න මේ ත්‍රිවිධ වට්ටම් දීලා ත්‍රිවිධ මුදල් ලැබෙනකොට වට්ටම් දීලා දැන් දුන්නත් තමයි තියෙන්නේ හරි එතන පන්සිය දුන්නාටම් දිනවට ආවද ඒක මුදල් පොතේ හරකට මානිතව පස්සේ හරි මාර්ක් කරලා නෙමෙයි ආ මේක හරකට සටහන් වෙච්ච නිසා ටීගිනුමේ ආ හොඳයි ආහපිට පොදුවේ හගන්න එන මම කිව්වා මේ වට්ටම් කියලා කියන්නේ සේවත්ම තියෙන මේ තියෙනවලින් පෙන්නන්නේ හරබර පදනමකින් නෙවෙයි මේ වට්ටම් කියලා දාන සිහි වර්ණය කියලා තමයි දාන හරිද ඒකනේ මේ දෙක තුලනය කරන්නේ නැත්තේ නැත්තම් මේකට හරකට මේක එන්නේ විදියක් නැහැ සිහි වඩන තියනවා හරිද අත්තර මේ 500 කොහෙද තියෙන්නේ මේ 500 තියෙන්නේ මෙතන නේද මේ වට්ටම ගන්න දෙන්නේ සිරිට සිරිගෙන 500 තියෙනවා බරට මේ සිරිට බරවලා තියෙනවා සිරිට බරවලා තියෙනවා මෙතන දුන්නත්තම් වලට හරවල තියෙනවා මතක තමයි කරගෙන ඉන්නේ මේක සිහිවටම් තීරුවක් විතරයි මේ වට්ටම් මෙතන හරවලා නෙවෙයි තියෙන්නේ එක තීරුවක් අපි දාලා මෙතනින් හරව නෙවෙයි වෙන්නේ නැත්නම් මේ දුන්නත්තම් මෙතන තියෙන වට්ටම් කරකෝ නෙවෙයි වෙන්නේ ඒ තීරුවක් දාලා තියෙනවා එක පෙන්නන තියෙනවා අත්තරම ඩබල් එන්ට්‍රිය තියෙන්නේ මෙතන නේ ඩබල් එන්ට්‍රිය තියෙන්නේ ඒවා සිරිල් කියන හරවලා मुदाल गेवन मगर मुदाल गेवन पड़ा තව මෙසි නදවට්ටම් ගිනමට ආය ඕපන් කරනවා නදවට්ටම් කියලා ගිනමට නදවට්ටම් කියන ආදායම ආදායම් ගිනමක් බැරනේ අපි ආදායම් බැර කියලා මම මේ ගිනම බැර වෙනවා කියලා කියනවා වට්ටම් ලැබෙන්නේ කාගෙන්ද ණය හිමියෝ කියන්නේ නැහනම් විවිධ ණය හිමි කියලා විවිධ ණය හිමි දැන් බලන්න කොහොමද පේනකම් මේකත් දාලා මේකත් දාලා නෑ මේක සිහිවටම තියෙනවා විතරයි අත්තරම මේකට බර වදවට්ටම් වෙන බර වෙච්ච සිහිය හරවලා තියෙන මෙතන සිල්වත් මේක දැන් ඩබල් එක මේකද මෙතනින් සිහිවටම් තියෙනවා විතරයි අයි මූලික පොතකට යන්න ඕනේ නේද මේක తీරෙන්න අත්තරම ඩබල් එක తీරෙන්න
එතකොට සර් දුම් වට්ටමට විවිධ ණය ගැති කියලාද දාන්නේ? ඔව්. වට්ටම් දෙන්නේ කාටද? ණය ගැති උඩ. එතකොට දුම් වට්ටමට ණය ගැති කියලා දාන්න. සර් එතකොට අදාළ පුද්ගලයාගේ නම ලිව්වොත් වැරදිද දුම් වට්ටම් කියන්නේ? ඒක හරියි. කොහමද? ඒක හරියි. නමුත් දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි මේ ගානට අරව හරියි. හරිද? මේ ගානට අරව ප්‍රශ්න නැහැ හරියි. හැබැයි හිතන්නකෝ තව මෙතන ණය ගැතියෝ ණය හිමියෙක් දෙනවා. ඒක අපි එක එක්කෙනා වෙන වෙනම දාන්න බෑනේ. ඒක මේ කීප කරෙක්ටර් අවබෝධයක් වෙනවා. ඒක මේ එකතු වෙන අපි දාන්න. එකතු දාන්න ඔබ දැන්. දැනට නම් අපිට සිල්වා හරි සිරිල් හරි කියලා දැම්ම ප්‍රශ්න නැහැ කරු දෙන්නේ. අපි අපිට තියෙන ණය ගැතියෝ විතරනේ. මේ ගානට නමුත් අපි ණය ගැතියෝ ගොඩාක් වෙනවා ව්‍යාපාර. ණය හිමියෝ ගොඩාක් වෙනවා. ඒක හැම එක්කෙනා එක්කෙනා වලින් කිතුම දාන්න බෑනේ. ආයෙත් සියයි සිපනා යම් දානක. නෑ අපි ඔක්කොම එකතු වෙන මෙතන ගන්න. එකතු වෙන නිසා තමයි අපි විවිධ ණය ගැතියෝ හරි විවිධ ණය හිමියෝ කියලා හඳුනගන්නේ. මේ ගානේ තරව අර වල අර විදිහට ගන්න වැරදි නෑ. නමුත් අවශ්‍ය තමයි දැන් මේ ගොඩාක් ව්‍යාපාර කුළු කරනකොට ණය ගැතියෝ ණය හිමියෝ වැඩි වෙනවා. ඒකට අපි දාන්න වෙන්නේ විවිධ ණය ගැතියෝ සහ විවිධ ණය හිමියෝ. හරි සර් thank you. මුදල් පොතේ මේ මුදල් බැංකු තීරුව වලට කලින් නේද දුන් වට්ටම් ලද වට්ටම් ලිව්වේ දැන් සරද මේ තීරුව එහා පැත්තට අරන් තියෙන එක දෙකෙන් මොකක් වුණත් තමක් නැද්ද ඒක සමන් නැහැ කිව්වා නේද වට්ටම් තීරුවද ආ ඒක ප්‍රශ්න නැහැ ඒක වට්ටම් තීරුව මොකද ඔව් සර් අනේ ඒක ගැටලුවක් නැහැ මම අපි මේ දත්ත ටික ඇතුළත් කරගෙන යන තමා ඕනේ මේ සම වට්ටම් තීරුව මුලින් ආවත් වඩා පහසුයි පැහැදිලි නමුතේ ප්‍රශ්නයක් නෑ මෙන්න ආවට. මේ තීරු ටික ඉවත් කරගන්න පුළුවන්. මම කිව්වා ආකෘති පස්සල වන්නේ මේ දත්ත ටික ඉවත් දෙක තමයි බලන්න. එතකොට ගැනුම් ගිනුම් මේ ගැනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ එකතුව ගැනුම් විකුණුම් ගිනුම් වලට ගෙනියන්න ඕන නේද? ඔව්. දැන් මෙතන ගැනුම් ජර්නලේ එකතුව 8000 අර ගන්න. අරගෙන ලියනවා. ගණන් ගිනුමට ගණ ගියා කියලා. හරිද? ඊට පස්සේ අපේ ගණන් ගිනුම තියෙනවානේ. මම ගණන් ගිනුම අටුවා. වල ගණන් ගිනුම තියෙනවා තමයි ගණන් ගිනුමට එක හරකට. ඊට පස්සේ මෙතන විකුණුම් ගන්න. විකුණුම් ගන්න එකට 12000. ඒක අපේ ගණන් විකුණුම් ගිනුමට සර් එතකොට ගණන් ගිනුම ගැනුම් ගිනුමට ගෙන ගියා කියලා කියලා ගැනුම් ගිනුමේ හරපැත්තේද සටහන් වෙන්නේ එතකොට හරපැත්තේ යන්නේ දැන් මුදලට විකුණනත් හරපැත්තේ මේ මෙතන තියෙන මුදලට ගත්තා මෙතන තියෙන ණයට ගත්තා මුදලට ගත්තා ණයට ගත්තා ගැනුම් ගැන අපි වේදමා නිසා වේදම් ගිනුම හර වෙනවා හරිද දැන් විකුණුම් ගිනුම් බලන්න මෙතන තියෙන මුදලට විකුණනවා මෙතන තියෙන ණයට විකුණනවා මුදලට ගන්න ණය ගන්න අපි විකුණන්නේ විකුණුම් කරන ආදායමක් එක්ක විකුණුම් කරනකොට බල වෙනවා. ඒතර මෙතන 12000 මේ විකුණුම් ගිනුමට බල වෙනවා. ඒතර සර් 8000 මොකක් කියලා සර් 8000 මොකක් කියලා ලියන්නේ එතකොට? ආ ඒතර ලියන්නේ දැන් ගණන් කරාම බලද ණය හිමියනේ. ණය හිමියෝ කියලා ලියන්නේ.
විකුණු කරාම ණය ගැතියෝ කියලා කියන්නේ ණය ගැති අය ණයට විකුණු කරන්නේ නෑ කියන්නේ ණය ගැතියෝ ගණන් ගන්න දෙනකොට ණය ණයට ගත්තම ණය කියන ඇත්තද ප්‍රොසෙස්ර්ලි යන ණය නියෝ කියන්නේ ගැනුම් ගිනුමට හර කළා විකුණුම් ගිනුමට බැර කළා කියලා ලිව්වොත් වැරදිද? නැතනද? ඔව්. නෑ හරි ඒක ප්‍රශ්නේ. ආ ගැනුම් ගිනුමට ඔව් ගැනුම් ගිනුමට හර කළා අතන ලියන්න බුණා විකුණුම් ගිනුමට බැර කළා. ප්‍රශ්නේ. ඒක වඩා හොඳයි මම හිතන්නේ. හරි සර් thank you. उत्तर तीन वाला तुम देखने मरा बस गिनुम तुलने के लिए मैं गिनुम तुलने के लिए मैं मैं खेला दूंगा तुलने के लिए मुदाल पता तुलने के लिए दाल वाले मैं गिनुम आप तुलने के लिए क्या खेल देना तो मैं तो मैं तीन गिनुम पहले ही मार देनी समा माता ना सर मेगा ने गिनुम तुलने का काम भी किया ना है ना इतना बट आपी मैं जी रेजरेट पिक अप कराने के लिए वितरण है ना तीन में हाँ इतना बट तुलने कराना तो होना दे विभाग तो नायक के लिए अभी तो हर बार दहा दहा है आए तो हाय दहा दरअसल तो ना पांडा हम इसके लिए जाने दम मतलब मेरे तुलने के लिए भी दम माता आवश्यक है ना वहाँ मेरे तुलने के लिए क्या करते हैं मैं हर बार शेष बाल रहा मैं शुद्ध शेष कर लेकर मैं शुद्ध शेष करने के लिए नायक के लिए अभी तो दहा दहा है उदाह शेष पहाल ඊළඟ විරුද්ධ පැත්තේ එකතුන පහල විරුද්ධ පැත්ත මෙහෙ එකතුන පහල මෙතන ඒකෙන් ශේෂ ඉදිරියට ගේනවා මෙන්න මේ අගය 11 ඒකෙන් කාලච්ඡේද අවසානයේ බලවහම අපිට ණයගැටිය විතරලා දුන්න අවස්ථාව ඒක හොයපු මේ තාක්ෂණික ප්‍රමේය තමයි තුලනේ කියලා කියන්නේ වැඩි පැත්තකට කරා ඒක තමයි පැත්තකට ගිහින් වෙනස දරුවා उदाहरण
बड़कनीस शेष परीक्षण कर ले वेल अभ्यास है पुलवांटी का करकर ने क्यों वह हरी ने दरांचे विलावे नेतां काले यानो उत्तर ने काले यानो ने काला काला यानो देंगे काले इमोशनल ओकोट मिस थे ना नेतां माता की दिन ने बारे की नोना हम गाना खादन ने दी ना मैं लांचे के देने तो अभी गाना खादन ना लांचे की बरेनो अन्य तो हरी अन्य से काला महादमुस करना टीका हरी हरी ये तो उल्टे अन्य यौन बड़े की नहीं होंगे आप योग गाने से वेला दावसला शुरू नहीं है नहीं वेला इधर का एक बार ये तो किया खाना मुल्ला में इधर नहीं मैं आने की जरूरत है देसी ये दहाई देसी इस तरह ये तो आपने नाम आती है ना ब හරි එහෙනම් කාලෙ අපි එකහමාරම වෙන්න මම 3ට විතර වගේ මම බලයි ටිකට ක්ලාස් එකක් 3ට විතර 3:30 වගේ ඉවර කරන්න බලන්න අපි මේ පාඩම සම්පූර්ණයෙන් අද ඉවර කරනවා ඒක ඉවර කරන සාමාන්‍යයෙන් 7:00ට වුණත් ප්‍රශ්නයක් නැහැ ඒක ඉවර කළා තමයි වැඩේ ඉවර එකහමාරම නැද්ද ඒක කාලෙට එන්න පුළුවන් නේද ඉතල වැඩි දුර නැහැ කුස්සියට අනේ සර් එකම ඒක මහත්තුරට කවන්නත් ඕන සර් ළමයින්ට කවන්නේ සර් බබාලට කවන්න තියෙනවා හා හා ඔව් මන් දන්න මොකද්ද ඒක දෙන්නේ බබා කියලා හරි හරි සර් මට පොඩි ගැටලුවක් තියෙනවා ගිනුම් කරන සමීකරණයේ සම්බන්ධව පාස් පේපර් වල තියෙනවා පාස් පේපර් එකේ සර් සාමාන්‍යයෙන් අයිතිකරු ප්‍රාග්ධනයේ මුදලින් හා ද්‍රව්‍ය යන දෙකෙන් වේදුවතින් එතකොට වත්කම් තීරුවේ අපි එක වෙන වෙනම පෙන්වන්න ඕන මුදලින් මෙච්චරයි ලී බඩු හරි මොනා හරි කියලා ඔව් එතකොට හිමිකම යටතේ ඒ දෙකම එකතු කරලා පෙන්වුවොත් වැරදිද වෙන වෙනම පෙන්වන්න ඕනද නෑ හිමිකම යටතේ එකතු දාන්න එකතු දැම්ම නැද අයිතිකරු ලක්ෂයක් දැම්ම කියලා ඒක ලක්ෂ වෙන ලී බඩු දුන්නා කියන 20000 आदायन मुदाल बैंक ඒ කියන්නේ සර් අපිට හම්බෙච්ච ගමන් මේ මුදල් මේ බැංකුවට යන්නේ නැති හින්දා අපිට බැංකුව කියලා වැඩි කරන්න බැහැ නේද බැංකුව කියලා බෑ අපි එහෙම චෙක් එකක් ලැබුණා මුදල් తీරුම් ගන්න අපිට මුදල් කියලා තමයි ගන්න මුදල් කියලා ලියන්න ඕනේ නේ සර් ඔව් ඒක චෙක් එකක් තමයි මුදල් අඩු වෙලා බැංකුව වැඩි හරි සර් එතකොට බැංකුව ගාස්තු අය කරාට පස්සේ අපිට يعني අර බැංකු ප්‍රකාශනයේ ආහමනේ අපි ඒක දැනගන්නේ එතකොට ගිනුම් කරන සමීකරණයේ බැංකු ගාස්තු කියන්නේ වියදමක් හින්දා වියදම් යටතේ දාලා වත්කමින් අඩු කරන්න ඕනේ බැංකු කියලාද ඔව් බැංකු ශේෂණ අඩු වෙනවා ස්ටේට් බැංකෙන් යාල කපා ගන්න බැංකු ශේෂණ අඩු වෙනවා ඊළඟට මෙතන වැඩි වෙනවා මොනවාද වියදම් වැඩි වෙනවා හරි සර් එතකොට අර මේ ආරම්භක ශේෂ විදියට මේ විවිධ විදි කියන්නේ විවිධ ඉඩම් ගොඩනැගිලි එහෙම විවිධ නම් යටතේ දුන්නත් සියල්ල එකතු කරලා එකපාර ශේෂ විදියට දැම්මම කමක් නැහැ නේ සර් කියන්නේ වත්කම් කියලා ඔක්කොම එකතුව ඔව් වෙන වෙනම දාන්න බෑ එතකොට එහෙම
මේ අපිට එක්සෑම් ගොඩ නැගිලා ආවම මම කඩලා කඩලා ගන්න බෑ. එහෙම ගොඩක් පල්ලි ගන්න. ඔව් සර් ඔක්කොම එකට. හරි සර්. හරි. ගානක් එහෙම හැදුවට මතකද? ඔව් සර් අර පාස් පේපර් වල තමයි ඒ ගානේ පොඩි ගැටලුවක් ආවේ ඒකයි මම. හරි හරි. හරි සර් thank you. හරි හරි හරි.